සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ්. ඔහු ඩුබායි වල සැඟවී සිටිමින් මෙරට තුල මෙහෙයවපු අපරාධ හතරක් පිළිබඳව මේ වන විට විමර්ශන සිදු වෙනවා. ඒ අපරාධ හතර වෙන්නේ 2017 පෙබරවාරි 27 වෙනිදා කලුතර උතුර එතන මඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම. ඒ බන්ධනාගාර බස් රථයට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙකක් සහ රැඳවියන් පහක් ඝාතනය කර තවත් බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ. දෙවැනි අපරාධය තමයි 2017 5/9 දින පිළියන්දල නගරයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු ජීවිතක්ෂයට පත්කිරීම සහ තවත් පොලිස් නිලධාරීන් දෙකකට සහ තවත් පුද්ගලයන් හතරකට තුවාල සිදු කිරීම. තුවාල සිදු සම්පූර්ණ ගණන 6ක් වෙනවා. තුන්වෙනි සිද්ධිය තමයි 2018 මාර්තු 6 දින හෝ ඊට ආසන්න දිනයකදී අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේදී පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් කොස්මල්ලි යන අයට වෙඩි තබා ඝාතනය කර පසුව ඔහුගේ හිස කොටස අලුත්කඩේ ප්‍රදේශයේ තබා යෑමේ ඒ අපරාධය සම්බන්ධයෙන් සහ හතරවෙනියට 2018 නොවැම්බර් 5 දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී සිදුවුණු දියමන්තිය කොල්ල කෑමේ සිද්ධිය කියන මෙන්න මේ අපරාධ හතර පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මදුෂ් සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා. ඩුබායි වල සැඟවී සිටමින් තමයි මේ අපරාධ ඔහු මෙහෙයවා තිබුණේ. විමර්ශණයට වැදගත් වෙන්නේ මදුෂ් සමග යම්කිසි පුද්ගලයෙක් අපරාධ සිදු කිරීමට සම්බන්ධතාවයක් දක්වලා තියෙනවද ඔහුට සහාය දීලා තියෙනවද කියන කාරණේ. එසේත් නැත්නම් මදුෂ් සමග යම්කිසි පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වෙලා තිබෙනවාද ඒ සඳහා සහාය දීලා තියෙනවද කියන කාරණේ. මා ඒ සඳහන් කරපු කරුණු දෙක සම්බන්ධයෙන්ම ප්‍රසිද්ධ කිසිවෙකු පිළිබඳව කරුණු අනාවරණය වෙලා නැහැ. අක්මීමන පොලිස් සසමේ මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලය කියන විද්‍යාලයේ ආරක්ෂාව සඳහා යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් රාජකාරී යොදවා තිබුණා. අද දහවල් 12:05 පමණ මේ සිද්ධිය සිදු වෙන්නේ. එහිදී ඒ විදුහලේ ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවකින් විදුහලට බලෙන් ඇතුල්වීමට පැමිණි බව කියන පුද්ගලයෙක්. මේ ගේට්ටු අසල රාජකාරී යෙදී සිටි යුද හමුදා සෙබළාත් සමග බහින් බස් වීමක් සිදු වී තිබෙන බවට වාර්තා වෙනවා. එම හමුදා සෙබළා පොලිසියට ලබා දී තිබෙන ප්‍රකාශයට අනුව ඒ අදාළ තැනැත්තා මේ හමුදා සෙබළාගේ රාජකාරී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කරන අවස්ථාවේදී හමුදා සෙබළා විසින් ඒ අදාළ පුද්ගලයාට වෙඩි තැබීමක් සිදු කර තිබුණා. තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වී තිබුණා. යක්මීමන පොලිස් අසමේම පිලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වුණු කළුතොටගේ උදය ප්‍රදීප් කුමාර නැමැති පුද්ගලයෙක් ඔහුගේ දරුවන් 3 මෙම පාසලේ අධ්‍යාපනය ලබන බවට අනාවරණය වුණා. මේ පිළිබඳව අක්මීමන පොලිසිය විමර්ශන ආරම්භ කළා. මේ යුද හමුදා සෙබළාව ඒ අදාළ රාජකාරී අවියද සමග අත්අඩංගුවට ගැනීමට සිදු වුණා.